අයිබෝන් විදුලි විස්මලෝකෙන් අපි අද හැමෝටම වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න සූදානම් වෙන්නේ. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවනේ සුපර් මාකට් වලින් බඩු ගන්න. සුපර් මාකට් වලින් බඩු ගන්නකොට ඔබ දැන සිටිය යුතු ටිප්ස් 10ක් තමයි අපි ඔබට අද කියන්න සූදානම් වෙන්නේ. බලමු පළවෙනි ටිප් එක මොකක්ද කියලා. රාක්ක වලින් බඩු තෝරගන්නකොට රාක්කේ පිටිපස්සෙම තියෙන දේවල් තෝරගන්න අමතක කරන්න එපා. ඒකට හේතුව තමයි අලුතෙන් එන ස්ටොක් රාක්කවල පිටිපස්සට තමයි ඔවුන් අසුරන්නේ. මොකද කල්ලිකුත් වීම ඉක්මනින් වෙන දේවල් ඉක්මනින් විකුණන්න අවශ්‍ය නිසා ඔවුන් ඒවා රාක්කවල ඉදිරිපසින් අසුරනවා. ඒ නිසා ඔබට අලුත්ම දේවල් මිලදී ගන්න ඕන නම් කල්ලිකුත් වීමේදීනේ ඈත දේවල් මිලදී ගන්න ඕන නම් රාක්කවල පිටිපස්සම තියෙන බඩු තමයි ඔබ තෝරාගත යුත්තේ. අපි බලමු දැන් දෙවෙනි කරුණ මොකක්ද කියලා. සුපිරි වෙළඳසල් වල ඔබට දකින්න පුළුවන් මිලාඩු කරපු භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ මිලාඩු කරපු භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ මිලාඩු කිරීම තුළින් අපිට වාසි අත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ කරුණක් තියෙනවා. මේ මිලාඩු කරපු භාණ්ඩ මිලදී ගන්නකොට හැම විටම කල්ලිකුත් වීමේ දිනේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද කල්ලිකුත් වීමේ දිනේ ආසන්න වෙච්ච බොහොම ද්‍රව්‍ය මේ විදිහට මිලාඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වෙළඳපොලේ වැඩිපුර ඉල්ලුමක් නැති දේවලුත් මේ විදිහට මිලාඩු කරලා තියෙනවා. ඉතින් මිලාඩු කරපු භාණ්ඩයක් තෝරගන්නකොට කල්ලිකුත් වීමේ දිනේ වගේම මේ භාණ්ඩය ඔබට අවශ්‍ය හොඳ බ්‍රෑන්ඩ් එකක එකක්ද කියන එක පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි බලමු තුන්වෙනි කරුණ මොකද්ද කියලා. සුපිරි වෙළඳසල් වල බිල ගෙවන්න පොලිමේ ඉන්නකොට මේ අසල රාක්කවල විවිධ විසිතුරු ද්‍රව්‍ය තියෙනවා ඔබට දැක ගන්න පුළුවන්. විවිධ චොකලට් වර්ග, ඒ වගේම විවිධ දේවල් තියෙනවා. මේ දේවල් පිළිබඳව ඔබට ආසාවක් ඇති වෙලා ඔබ සමහර වෙලාවට මිලදී ගන්නවා. එතනදිත් කල්පනාකාරී වෙන්න ඕනේ කල්ලිකුත් වීමේ දිනේ ආසන්න වෙච්ච ද්‍රව්‍ය තමයි මේ ස්ථානවල බොහෝ වෙලාවට අඩංගු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. බලමු හතරවෙනි කරුණ මොකද්ද කියලා. එළවලු සහ පළතුරු වර්ග කිරා ගැනීමේදී එහි මිල සහ නම සඳහන් වෙන ස්ටිකරයක් එළවලු මල්ලේ එහෙමත් නැත්නම් පළතුරු මල්ලේ අලවනවා. එහිදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ තෝරාගත් ද්‍රව්‍යයේ නමමද එහි සඳහන් වෙන්නේ කියලා. මොකද දත්ත ගබඩාවල මේ එළවලු සහ පළතුරු අඩංගු වෙන්නේ යම්කිසි අංකයකට අදාළවනේ. ඉතින් සේවකයන් අතින් මේ අංකය වැරදුනොත් ඔබට වැඩි මිලක් ගෙවන්න වෙන්නත් පුළුවන්. ඔබ තෝරාගත් දෙයට නෙවෙයි ඔබට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි බිල අතට ගත්තහමත් ඔබ බලන්න ඕනේ ඔබ තෝරාගත් ද්‍රව්‍යයන් සියල්ලම එහි අඩංගු වෙනවද කියන කාරණේ. ඒ වගේම මිල අඩු කිරීම නිසියාකාරයෙන් ඔබට ලැබිලා තියෙනවද කියන කාරණයක්. ඒ වගේම තමයි මිල අඩු කරපු ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මේ හැම දෙයක්ම මිලදී ගන්න එපා. සමහරු මිල අඩු කරලා තියෙන ඕනෙම දෙයක් මිලදී ගන්නවා. මේ දේවල් Tamanට අවශ්‍ය දේවල්ද අත්‍යවශ්‍යම දේවල්ද කියලා සලකා බලලා තෝරා ගන්නවා නම් ඔබේ පසුම්බියට ඒක වාසිදායකයි. අපි බලමු පස්වෙනි කරුණ මොකද්ද කියලා. සුපිරි වෙළඳසල් වල ඔබට දකින්න පුළුවන් අල, ලූණු, සුදු ලූණු වගේ දේවල් වෙනම මළු වල අසුරලා තියෙනවා. මේ මල්ලක් මිලදී ගන්න ගියාම ඔබ සාමාන්‍යයෙන් මේ දේවල් ලූස් ඔබ කිරලා ගන්නවට වඩා මිල ටිකක් වැඩි. ඒකට හේතුව තමයි මේ මළු වල අසුරලා තිබෙන්නේ ඔවුන් විසින් තෝරලා සකස් කරපු හොඳ වර්ගයේ අල, ලූණු සහ සුදු ලූණු වගේ දේවල්. හැබැයි ඔබට හැකියාවක් තියෙනවා නම් අල, ලූණු, සුදු ලූණු මේ දේවල් තෝරලා ගන්න. හොඳ දේවල් ඔබට තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒ දේවල් ඔබ තෝරා ගැනීමෙන් ඔබේ මුදල් පසුම්බියට වාසියක් වෙනවා. හැබැයි එහෙම නැත්නම් මේ වගේ මළු වල තියෙන දේවල් තෝරලා ගන්න එක ඉතාමත්ම හොඳයි. මොකද ඒ මළු වල තියෙන දේවල් 95%කට වැඩිය ඉතාමත්ම හොඳ තත්ත්වයේ පවතින ද්‍රව්‍ය තමයි ඒවල අඩංගු වෙන්නේ. මිල තමයි ටිකක් වැඩි. මෙන්න 6වෙනි කරුණ. 6වෙනි කරුණෙන් අපි කියන්න යන්නේ පොල් තෙල් ගැන. ඔබ දකිනවා පොල් තෙල් ලීටරේ බෝතල් තියෙනවා. සමහර වෙලාවට ඔබ මේකේ මිල සසඳනවා ඔබ කඩෙන් මිලදී ගන්න පොල් තෙල් බෝතලයක් එක්ක. හැබැයි මතක තියාගන්න පොල් තෙල් බෝතලයක් කියලා ඔබ කඩෙන් මිලදී ගන්නේ මිලි ලීටර 750ක ප්‍රමාණයක්. හැබැයි සුපිරි වෙළඳසල් වල ලීටරේ ප්‍රමාණයේ බෝතල් ඔබට දකින්න ලැබෙනවා. මේ දේවල් වල මිල සංසන්දනය කරපුවාම මේ සුපිරි වෙළඳසල් වල තිබෙන ලීටරේ බෝතලේ තරමක් මිල වැඩි. හැබැයි සමහර වෙලාවට ඔබ වෙනත් වෙළඳසලකින් සාමාන්‍ය වෙළඳසලකින් මිලදී ගන්න ගියාම ලැබෙන්නේ හොඳම පොල් තෙල් නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ තැනකින් ලීටරේ බෝතලයක් මිලදී ගැනීමේ යම්කිසි වාසියකුත් තිබෙනවා. ඒක ඔබ තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ මිලදී ගන්නා පොල් තෙල් සහ මේ වගේ ලීටරේ පොල් තෙල් බෝතලයක ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් වෙලා ඔබ තමයි තීරණය කරන්න ඕනේ කොයි වර්ගයේද මට සුදුසු වන්නේ කියන කාරණය. මෙන්න 7වෙනි කරුණ. සුපිරි වෙළඳසල් වල ඔබට වැඩිපුරම දකින්න පුළුවන් දෙයක් තමයි මිල අඩු කරපු එළවලු, මිල අඩු කරපු පළතුරු සහ මස් වර්ග. මේ දේවල් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ මිලදී ගන්න දිනේම හරි එහෙමත් නැත්නම් ඊට පහුවෙනිදා හරි මේ දේවල් පරිභෝජනයට ගන්නවා නම් මේවා මිලදී ගැනීමේ ඒ තරම් වරදක් නැහැ. මොකද මිල අඩු කරපු දේවල් බොහෝ විට ඉක්මනින් නරක් වෙන්න සූදානමින් තියෙන දේවල් තමයි මේ විදිහට අඩු මිලට ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනින් පරිභෝජනයට ගන්නවා නම් මේ දේවල් මිලදී ගැනීම ඔබට වාසිදායකයි. ඒ වගේම තමයි කපපු එළවලු සහ පළතුරු වර්ග වෙනම අසුරලා තියෙනවත් ඔබට දැක ගන්න පුළුවන්. බොහෝ විට
මේ තියෙන්නේ පැත්තක් නරක් වෙච්ච එළවලු. පැත්තක් නරක් වෙච්ච පළතුරු තමයි මේ විදිහට කෑලි කපලා අසුරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් මිලදී ගැනීමේදී ඔබ මේවා ඉක්මනින් පරිභෝජනයට ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අපි බලමු අටවෙනි කරුණ මොකද්ද කියලා. සුපිරි වෙළඳ සල්වල තිබෙන කරවල. මේ දේවල් මිල ඉතාමත්ම වැඩි කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි මේ කරවල මිලදී ගැනීමේ යම්කිසි වාසියකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔබ කරවල කඩයකින් කරවල මිලදී ගන්නකොට ඒවට වතුර ඉහලා තියෙනවා. එතකොට කරවලවල බර ටිකක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔබ සුපිරි වෙළඳ සල්ක තිබෙන කරවල ග්‍රෑම් 200ක් මිලදී ගන්නකොට ඒ ප්‍රමාණය සමාන වෙනවා සාමාන්‍ය කරවල කඩයක ග්‍රෑම් 300ක් 350ක වගේ ප්‍රමාණයකට. මොකද මේ කරවලවල ඉතාමත්ම හොඳින් වේලලා තමයි සුපිරි වෙළඳ සල්වල තිබෙන කරවල අසුරලා තිබෙන්නේ. ඉතින් ඒව මිලදී ගැනීමේ යම්කිසි වාසියක් තිබෙනවා. අනික් අතට ඔබට ලැබෙන්නේ හම් කෑලි නැති පිරිසිදු කරපු කරවල. ඒ නිසා ඔබට භාවිතයේදීත් යම්කිසි වාසියක් තියෙනවා. ඒ නිසා මේ දෙක වෙන වෙනම මිලදී අරගෙන සංසන්දනය කරලා බලන්න මං කියපු කරුණ හරිද කියලා. අපි බලමු අංක 9. සුපිරි වෙළඳ සල්ක බිල ගෙවන්න ගියාම ඔබෙන් අහනවා මෙන්න මේ කාඩ් වර්ගය තියෙනවද කියලා. Nexus card, privilege card, ඒ වගේම loyalty card. මේ කාඩ් මිලදී ගැනීම ඔබට වාසියක් වෙනවා. මොකද ඔබ ගෙවන බිලෙන් යම්කිසි ප්‍රතිශතයක් ඔබට නැවතත් මේ කාඩ් එකට එකතු වෙනවා. ඔබට ඒවා පසුව පරිභෝජනයේදී යොදා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ සුපිරි වෙළඳ සල්වල තිබෙන ප්‍රොමෝෂන්, එහෙමත් නැත්නම් මිල අඩු කිරීම වල වැඩි හරියක් ලැබෙන්නේ මෙන්න මේ කාඩ්පත් වලට අදාළව. ඉතින් ඒ කාඩ් එකක් ළඟ තියාගත්තා කියලා ඔබට කිසිම අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් ඔබට ලබා ගන්න පුළුවන් වාසි ඉතාමත්ම විශාලයි. ඒ වගේම තමයි මෙන්න මේ 10 වෙනි කරුණ. ක්‍රෙඩිට් කාඩ් කියපුවාම සමහරු බයයි. හැබැයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම් ඔබට ඒක ඉතාමත්ම වාසිදායක තත්වයක් උදා කරනවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එක හරියට පාවිච්චි කරන්න ඕනේ. මොකද මේ ක්‍රෙඩිට් කාඩ් වලට මේ සුපිරි වෙළඳ සල්වල විවිධාකාරයේ විශාල මිල අඩු කිරීම් තියෙනවා. ඉතින් ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් භාවිත කිරීමේ ඔබට වාසියක් තිබෙනවා. ඒ වගේමයි මුදල් ඉතිරි මුදල් දෙන්න මාරු කාසි ඉල්ලන්නෙත් නැහැ. ඔබට අවශ්‍ය සත ගානටම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හැකියාවක් තියෙනවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් වලට සමහරු බයයිනේ. ක්‍රෙඩිට් කාඩ් බය නැතුව හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා විදු ඉදිරි දවසක වීඩියෝවකින් ඔබට පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ කරුණු ඔබ සුපිරි වෙළඳ සල්වලට ගියාම අත්දා බලන්න විදු කිව්වේ ඇත්තද බොරුද කියලා. එහෙමනම් ඒව කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් විදු page එකෙන් ඔබව හම්බ වෙමු. විදු page එකට like කරලා යාළුවන්ටත් දැනගන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක හම්බ වෙමු.